ඉන්ධන අර්බුදය අපිට මාස දෙකක් තුනක් යද්දි සාමාන්‍ය තත්ත්වයක අපිට පත් කර ගන්න පුළුවන් අනිවාර්යෙන් පත් කර ගන්න පුළුවන්. අපි ඉදිරියේදී කිසිම ගෑස් හිගයක් නැතුව අපිට අවශ්‍ය කරන ගෑස් අපි දිගටම ලබා දෙනවා. අපි මේ අලකන්නේ ඉඳලා දිගටම ඊළඟ මහ කන්නේකට අපි අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය රටට ලබා දෙන්න කටයුතු කරලා ඉවරයි. ඒතකොට මේ ආහාර ප්‍රශ්නේ සම්බන්ධව මම ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට මම ගෝ මම මේ වක්කීම් පාර ගන්නම්. පෝලිං ඇති කරන්නේ නැතුව රටේ ජනතාවට කණ්ඩ හාමදිය කියන්නේ නැතුව මම මොන අරපුද තිබ්බත් මම ඒ බඩු ටික රටේ ජනතාවට ලබා දෙන්නම් කියන එක මම පොරොන්දු වුණා. සා බඩු විල අඩු කරන වැඩ පිළිවෙල අපි යන්න ඕනා. කෘෂිකර්මාන්තය දිනු කෙරුවොත් රටේ නිෂ්පාදනය වැඩි කෙරුවොත් අපිට පුළුවන් මේ සහන ලබා දෙන්න වැඩ පිළිවෙලට යන්න. අපි තව මාසයක් ඇතුළත අතුරු අයවැයක් ඉදිරිපත් කරනවා. මේ රටේ ආර්ථික වශයෙන් විශාල පල්ලහැට වැටලා තියෙන ජන ප්‍රමාණයක් ඉන්නෝ එයාට විශාල මුදලක් මාසිකව ලබා දෙන්න වෙනම වැඩපිළිවෙලක් අපි හදනවා. අපි තව සතියක් දෙකක් යද්දී සර්වපාර්ශ්වික ආණ්ඩුවක් පිහිටනවා. අපි හිතුවට වැඩිය දේශපාලන නායකයෝ පක්ෂ විදිරින් නායකයෝ සහයෝගය ලබා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නෝ. ඒ සියලු දෙනාට වගකීම් ලබා දීලා මේ රට ගොඩනගන්න වැඩපිළිවෙලට අපි යනවායි කියන එක තමුන් ආශිලාට මතක් කරගන්න.